වෙල්කම් බැක් ටු අවර් YouTube channel. ගොඩක් දවසකින් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණානේ. අද මම ඔයාලට අරගෙන එන්නේ ශ්‍රී ලංකන් එයාලයින් එකේ මගේ හැබි බෝයිගේ එක්ස්පීරියන්ස් එක කොයි වගේද කියලා. එයා ළඟදී ලංකාවට ගියානේ. ඉතින් මේ එයා කරපු වීඩියෝ එකකට වොයිස් එකක් තමයි මම කළේ. මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ශ්‍රී ලංකන් එකේ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. තවටිකකින් ඔයාලට බලාගන්න පුළුවන් ශ්‍රී ලංකන් එකේ සේෆ්ටි ගයිඩ්ලයින්ස් වීඩියෝ එක. ඒ වීඩියෝ එකට මම හරිම කැමති. ඒක නිසා මම මේ වීඩියෝ එකෙන් පොඩි ක්ලිප් එකකුත් ඔයාලට අහන්න දැම්මා. To open the seatbelt, lift the upper portion of the buckle. You are advised to keep your seatbelt fastened. මේ දැන් ඔයාලට බලාගන්න තියෙන්නේ එයාලට මුලින්ම හම්බ වුණු මීල් එක. ෆ්ලයිට් එක තියෙන්නේ පාන්දර වුණාට ඩිනර් මීල් එකක් තමයි හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ජනාබෝයි මේ පාර ඕඩර් කරලා තියෙන්නේ ෆිෂ් නූඩල් එකක්. ඉතින් ඒකට බ්‍රෙඩ් රෝල් එකයි ඒ වගේම වෙජි සැලඩ් එකක් එක්ක ඩෙසර්ට් එකකුත් හම්බුණා කියලා කිව්වා. මේ දැන් ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ ෆිෂ් නූඩල් එක ඒ වගේම කොෆි එකක් තියෙනවා. පස්සේ සිලෝන් ටී එකකුත් ගත්තා කියලා කිව්වා. හැබැයි ඒකේ වීඩියෝ එකක් නම් අරගෙන නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ ගොඩක් වෙලාවට මීල්ස් ඔක්කොම සර්ව් කරලා ඉවර වෙලා කට්ටිය ඩිනර් හරි බ්‍රෙක්ෆස්ට් ගත්තට පස්සේ ශ්‍රී ලංකන් එකේ හම්බෙන විශේෂ දෙයක් තමයි මේ සිලෝන් ටී එක. ඒකත් රස බලන්න අමතක කරන්න එපා ශ්‍රී ලංකන් එයාලයින් යන කෙනෙක්. කට්ටියම කලබීර ඉවර වෙලා දැන් ඔය නිදාගන්න තමයි මං හිතන්නේ හදන්නේ. ඉතින් එදා දවසේ ෆ්ලයිට් එක ෆුල් නැහැලු. මේ මම ඔයාලට පෙන්නන්නේ කොලඹ ටු සිඩ්නි ආපු ෆ්ලයිට් එක. ඉතින් ඒ වගේම තුන් දෙනෙක් ඉඳගන්න සීට්සුත් එම්ටි තිබුණ හින්දා එයා හොස්ට කෙනෙක් ඇවිල්ලා ඇහුවලු එයාට ඒ සීට් එකකට වුණත් ඕනේ නම් ගිහිල්ලා නිදාගන්න පුළුවන් කියලා. හැබැයි එයා ඒක නම් පාවිච්චි කරේ නැහැ කිව්වා. මොකද එයාගේ හා පැත්තේ පැසෙන්ජර් එතන හිටියේ නැති නිසා එයාගේ හා පැත්තේ සීට් එකත් එම්ටි වෙලා තිබුණලු. පැත්තේ පැසෙන්ජර්ගේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන අවිල්ලා මේ පාරේ යා ෆ්ලයිට් එකේ නිදාගත්තේ නැහැ කිව්වා. ඉතින් ඔන්න ඔහොම කොහොම කොහොම හරි පැය ගාන ගත වුණාට පස්සේ ඊළඟට අපි එන්නේ බ්‍රෙක්ෆස්ට් මීල් එකට. ඒක තමයි මං ශ්‍රී ලංකන් එකේ කැමතිම මීල් එක. බලන්නකෝ ඔයාලත් මේ මීල් එකට කැමතිද කියලා. ඔයාලත් ෆ්‍රයි කරද්දී ශ්‍රී ලංකන් තෝරගන්නවා නම් මේ මීල් එක ඕඩර් කරන්න අමතක කරන්න එපා. මේ දැන් ඔයාලට මම පෙන්වන්න යන්නේ ලංකාවේ අපි කවුරුත් දන්න ඒ වගේම අපි කවුරුත් කන්න කැමති කෑමක්. තව චුට්ටකින් බලමුක ඒ මොකද්ද කියලා. මේ තියෙන්නේ යාලගේ බ්‍රෙක්ෆස්ට් මීල් එකට හම්බ වෙන කිරිබත් පෝෂන් එක. මේ කිරිබත් එක නම් පුදුම රහයි. පස්සේ එයාට ස්පෙෂල් ඩෙසර්ට් එකකුත් හම්බුණා කියලා කිව්වා. මට හිතෙන්නේ ඒක චොක්ලට් මූස් එකක් වගේ වෙන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ශ්‍රී ලංකන් එකේ ඩෙසර්ට්ස්ත් හරිම රහයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එයා කොලඹ ටු සිඩ්නි යන ෆ්ලයිට් එකේ මේ පාර එයාට හම්බ වෙලා තිබ්බ මීල්ස් වර්ග දෙක. බ්‍රෙක්ෆස්ට් එකෙන් පස්සේ මේ තියෙන්නේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරලා පැසෙන්ජර්ස්ලා ටික එළියට යන වෙලාව. මම මේක අවස්ථාවක් කරගන්නවා ජූනි මාසේ 23 වෙනිදා කොලඹ ටු සිඩ්නි ආපු ෆ්ලයිට් එකේ රවිඳු ඇතුළු ස්ටාෆ් එකට ස්තුති කරන්න. මොකද මට හස්බන්ඩ් කිව්වා ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි වගේම එයාලා හරිම ප්‍රොෆෙෂනල් කියලා. ඉතින් ඒ වගේ දෙයක් අහන්න ලැබෙන එකත් හරිම සතුටුයි. මොකද මේක අපේ ජාතික ගුවන් සේවයනේ. ඉතින් මම නැවත වාරයක් මේ ක්‍රූ ස්ටාෆ් එකට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි එයාලා කරන සර්විස් එක ගැන පොඩි වීඩියෝ එකක් කරන්න රෙඩි වෙලා ගියත් අපිට එතනදී තමයි දැනගන්න ලැබුණේ ඒ දේවල් අපි වීඩියෝ කරනවා නම් අපි කලින් ශ්‍රී ලංකන් මැනේජ්මන්ට් එකෙන් පර්මිෂන් එකක් ගන්න ඕනේ කියලා. ඒක නිසා අපි ඊළඟ පාර ශ්‍රී ලංකන් එකේ ෆ්ලයි කරනකොට ඒ පර්මිෂනුත් අරගෙන ඒ හැමදේම ඔයාලට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එතකන් දිගටම රැඳිලා ඉන්න අපේ වීඩියෝසුත් එක්ක. ඊළඟට මම ඔයාලට අරගෙන එන්නේ තවත් විශේෂ දෙයක්. මේ දැන් ඔයාලට පේන්න තියෙන්නේ
කළම්ඹ ඉඳන් සිද්නියාපු ෆ්ලයිට් එක. ඉතින් මේ ෆ්ලයිට් එකේ ඉන්න පැසෙන්ජර්ස්ලා ටික ඔක්කොම එළියට ආවට පස්සේ එයාලගේ පිරිසිදු කිරීම් කටයුතු සිද්ධ කරලා තව පැය දෙකකින් විතර මේ ෆ්ලයිට් එකම තමයි ආයෙත් සිඩ්නි ඉඳන් කළම්ඹ යන්නේ. මට හිතුණා මේ වගේ වීඩියෝ එකක් හැම වෙලේම හැමෝටම දකින්න හම්බ වෙන්නේ නැති නිසා මේ වීඩියෝ එකත් ඔයාලට අරගෙන ඉන්න ඕනි කියලා. මොකද මට ජනක කිව්වා එයා එයාගේ ඊළඟ ෆ්ලයිට් එකට, ඒ කියන්නේ සිඩ්නි නම් වෙලින්ටන් තියෙන ෆ්ලයිට් එකට ගේට් ඕපන් වෙනකම් මේ සම්පූර්ණ වීඩියෝ එකම ගත්තා කියලා. ඒ වීඩියෝ එක ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා.